அததெல்ல 24/7 ලැබුවා වූ නව වසර සුබම සුබලුත් අවුරුද්දක් වේවා කියලා ශ්‍රී ලාංකික වාසී හැම දිනටම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුදු කාලය ගැන කතා කරනකොට අපේ කම අපේ ජන සංගීතය ගැන කතා කරද්දී අපිට එක පාරටම මතකෙට නැගෙන්නේ සමන් ලෙනින් ඉතින් අද මාත් එක්ක වැඩසටහනට එකතු වෙන්නේ සමන් ලෙනින් සුබලුත් අවුරුද්දක් වේවා කියලා පිළිගන්නවා සුබලුත් අවුරුද්දක් වේවා අපි අපේ කම ගැන කතා කරන්න කලින් මම කැමති මුලින්ම අපේ ජන කවියකින්ම වැඩසටහන පටන් ගන්නවා ඔව් අපි හැම දෙයක්ම ආරම්භ කරනකොට දවුදෙත් අපිට හරි සතුටින් අපි ගත කරපු කාලයක් අපි බුදුන්ට දෙවියන්ට වැඳලායි අපි දේවල් ආරම්භ කරේ මට හිතෙනවා මෙහෙම ගායන්න මුලින්ම බුද්ධං තිලෝක තිලකං ජිත පංචමාරං ධම්මං සුදුල්ලවතරං රතනං පනීතං සංඝං ච සුප්පටිපදා गुणे उपेतं निचं नमामि शिरसा रसनं अनाजं हरि दैं मुलिम मम दनगन्न कैमति अपे मे जन कवि सह जन संगीते विकाशे मोनवागेद एक होंद प्रश्न मल्ली दैं अपि अपि मिनिस्सु कोहवत इतिहासय गैन ऐतट हितन्न වැඩිපුර මේ ආසාවක් දක්වන මිනිස්සු කොට්ටාසයක්. මොකද ඒකට හරියන්න අපිට ලොකු ඉතිහාසයක් තිබිච්ච මිනිස්සු කොට්ටාසයක්. ওই ජන කවියේ ඉතිහාසය හොයන්න යත්න දරපු එහෙම මිනිස්සෙක්ගේ එක ප්‍රශ්නයක් කවියක තිබුණා. ඒ කවිය මෙහෙමයි. ඔහු අහන තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනාගෙන් අහස උපන් තන සකිනුඹ දන්නවද පොළව උපන් තන සකිනුඹ දන්නවද මුහුද උපන් තන සකිනුඹ දන්නවද කවිය උපන් තන සකිනුඹ දන්නවද කියලා දැන් ඕකේ අපි කවියක එහෙමයි එක දෙයක් අහන්න එක එක විදිහවලට කියනවා මගේ මැනිකේ नामलक दूर एनको वेटके मतक एक आहन कली विन तुंग आकार कीलतम अदाल प्रश्न आहारे अंतिम तमय एक अवश्य दे आहारे उत्तर लबुना मेहम आहसुपेद मुहुद उपन्ने मुवसिर सिन्नोवेद कविय उपन्ने हद पतुलेन्नोवेद मनुष्य हर लसन उत्तर अद अर अहप के ना प्रश्न अब मेके इतिहास कहोद उपाने अहस इपदी चाटी दुकद नैकशास्त्र संगीत अश्विदे नैकते अहस उपन्ना है पोल उपाने पुव पुटू पेन के लिए මොහොදු උපන්නේ මුව සිරස කියන නැකතෙන් කියලා කියන කවිය උපන්නේ අනේ ඔය මොකකින් වන්නේ මිනිස්යාගේ චිත්තසංතානෙ මිනිසුන්ට හැංගීම් කවදද තවත් කෙනෙකුට කියන්න අවශ්‍ය වුණේ අනේ එදා ඉඳලා කවිය ඉපදුණා කියලා. එතකොට මේ කවිය ඉතිහාසය ගැන හොයද්දී ඇත්තටම කාලවකවානුවක් එහෙම කොහොමද හොයාගන්නේ මිනිසුන්ට රංචු වශයෙන් ඉන්න අවශ්‍යතාවය ඇති වුණා. Tamange හැංගීමක් අනේකාට කියන්න අවශ්‍ය වෙච්ච අවස්ථාවක් තිබ්බනම් අන්න එදා කවියක් ඇති වුණා. ඉතින් ඔක තමයි ඉතිහාසය. හරි එතකොට මම දැනගන්න කැමති දැන් මේ ජන කවි ගොඩක් මේ අපිට හැන්න ලැබෙන්නේ මේ අවුරුදු කාලෙට විතරයි. මොකද්ද මේ ජන කවිය සහ අලුත් අවුරුද්ද එක්ක තියෙන සම්බන්ධය? මෙහෙමයි. අපිත් එක්ක සැරිසරන මිනිස්සුන්ට නම් නිතරම ජන කවිය හැනවා. දැන් ඕක හරි. ඉතින් මාධ්‍ය වලින් දැන් ජන කවියට විශේෂ ඉඩක් තියෙනවා අවුරුද්දට. ඉතින් මෙහෙමයි. अभी महा सांस्कृति समय मंगल सूर्य तेक् वेडगर मिनसु हीर नगेन को हीर नगिला वेडकर सूदान दवस दवस वेडकर अभी हिरोट कलिंग हेरण अभी अम्म हेम मुल तंगिटे दंग दीपांध्र बल अभी दिम अम्म तम मुलिम को लिप पत्कर कलिंग लिपे देवा कटू सूदान कर එතකොට එහෙමයි ලකලෑස්තිය එහෙමයි එතකොට මේ
තාත්තා දැන් අපි මේ ගැන වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ පවුල් වල ගෙදර ඉන්න හැමෝම දන්නවා අද ගෙදර කටයුතු කරන්නේ කොහොමද කියලා කොයිතරම් ආසාවෙන්ද මේ කටයුතු වලට සූදානම් වුනේ එතකොට අපේ මිනිස්සු දැන් මට එක කවියක් මතක් වෙනවා මේ වෙලාවේදී සූර්යත් එක්ක කියන අද සූර්ය මංගල්‍ය කියලානේ කියන්නේ එක කවියක තියෙනවා මිල මල්ලි මෙහෙම අහස බලාගෙන අහසම පිරික්සු පොළොව බලාගෙන පොළොවෙන් වැඩගත්තු අහස පොළොව මැද බුදු වුණ මිනිස්සු අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු සුප්‍රකට ලේකකෙක් වුණ මැක්සිම් ගෝර්කි තුමා කිව්වනේ මේ ලෝකේ උපන්නේ සූර්යාගෙනුත් අම්මගේ කිරිවලිනුත් කියලා නේද එතකොට ඒ මේකත් එක්ක දැන් අපේ මිනිස්සු සූර්යා ගැන කොහොමද විශ්වාසය අපේ මිනිස්සු තිබුණේ කියන එක දැන් හොඳින්ම අපි මේ දවස්වල කතා කරන දේවල් ඉතින් එතන මේ කවියත් බලන්න අහස බලාගෙන අහස පිරි අහසම පිරික්සු ඒ අපේ මිනිස්සුන්ට ඉදිරියට වෙන්න තියෙන දේවල් අපේ මිනිස්සු දැනගත්තා ඒ නක්ෂත්‍රයත් එක්ක මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා අපේ මිනිස්සුන්ට මේ පොළොවේ ජීවත් වෙච්ච. ඒතකොට පොළොව බලාගෙන පොළොවෙන් වැඩගත්තු. අහස පොළොව මැද බුදු වුණ මිනිස්සු. මේ දෙක මැද. ඒ කවුද බුදුන් අපේ 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 මිනිස්සෙක් හැටියට ගත්තේ. අපිට කිව්ව හිරු දිනිදුගේ මිනිස්සු. මේක හරි සුවිශේෂී කවියක්. අහන්නත් ලැබෙන්නේ ඉතමත් කලාතුරකින් වෙන්න පුළුවන් මේක ප්‍රථම වතාවට ඇහිච්ච මිනිස්සු ප්‍රමාණය තමයි ලංකාවේ වැඩි කියලා මට හිතෙනවා. ඉතින් මේ එක කවියක තියෙන හැඟීම් කතා කරන්න පුළුවන් ප්‍රමාණය නේද මල්ලි? ඉතින් ඔන්න ඔක දැන් අවුරුදු දවසේ අපිට දැන් ගොඩක් දේවල් අපිට ඉස්සරහට කතා කරන්නත් නිමිත ඔබ මාත් එක්ක වැඩසටහන් කල්ලුත් කතා කරා. මෙහෙම කතා කරන් යන්. හරි. එතකොට මම මෙයා දැනගන්න කැමති දැන් මේ ජන කවිය අපේ මේ ජන සාහිත්‍යයට තමයි අයිති වෙන්නේ. එතකොට මේකේ රස මුසුතැන් ගැනත් අපි කතා කරමු. අප්පා ජන කවිය ඉතින් ජන කවිය ගුවන් පස්සේ රස ආකාරයක් නේද? ඔව් සාහිත්‍ය කොටස් දෙකක් තියෙනවා විදග්න සාහිත්‍ය සහ ජන සාහිත්‍ය. ජන සාහිත්‍ය කියලා ගත්තාම පස්සේ අපි නිකන් චුට්ටක් කතා කරමු ළමයි තින්න නිසා. ජන කතා නේද? ජන කවි නේද? ওই සිදුවීම් ගොඩාක් දේවල් තියෙනවා ජන මේ ෆෝක්ලෝ කියන විෂයත් එක්ක ගත්තාම ජන ශෘතියෙන් ජන සාහිත්‍ය මේ විෂයන් එක කතා කරන්න පුළුවන්. මේවා හරි රසවත්. කවි රසතැන් මට දැන් එකපාරටම ඔබ කිව්වම පස්සේ මතක් වෙන දේවල් ගොඩාක් තියෙනවා. මම එක කවියක් කියන්නම්. දැන් කවියට කතාවකුත් තියෙනවනේ මල්ලි. දැන් රසවින්දන ක්ෂේත්‍රයේදී දුකේ සිට සතුට දක්වා විවිධ ආවේදන. හරි? දුකේ ඉඳලා සතුට දක්වා. කියන්නේ සතුට යන්තම් තියෙන ඒවා සතුට වැඩි ඉහළම තියෙන දේවල් තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන දේවල් ඊට පස්සේ සාමාන්‍ය දුක ඊට පස්සේ අන්ත දුක වියෝවීමේ දුක දක්වා මම ඒකයි කියන්නේ ආවේදන ක්ෂේත්‍රය සතුටේ සිට දුක දක්වා කතා කරන මාතෘකාවක් මේක ජන කවිය තියෙන්නේ එතකොට අපි එහෙම තැන් වල අපි තැන් කීපයක් අරන් බලමු අමිල ඔය දවසක්ද යනවා තමන්ගේ පළාතේ මුදලිතුමා හම්බ වෙන්න බර්ණගණිතයා ගැන අහලා තියෙන මිනිස්සු ගොඩක් අටය අහලා තියෙනවා දකුණු පළාතේනේ මේ වර්ණගණිතය ප්‍රසිද්ධ වස් කවිය වලට උන්දෑ වස් කවියක් කිව්වොත් ඒක හරි ප්‍රබලයි. ඒ වස් කවිය දන්නේ වස් වදිනවා. මරණයට පාව පත් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. එතකොට මේ මිනිස්සයා යන්නේ තමන්ගේ පළාතේ මුදලිව හම්බ වෙන්න උවමනාවකට. හැබැයි එදා අනිත් පළාත් වලින් මුදලිවරු ඇවිල්ලා එදා සාජ්‍යයක් මේසයක් වටේට වට වෙලා ඉතින් කට්ටි ඉන්නෝ නැමි 50 ගහපු රැවුල් කරකවාපු ඉතින් විවිධ ඔබට දැන් රූප මැවෙනවා ඇති. එහෙම අපි පුද්ගලයන් ටිකක් ඉන්න ඇති. ඉතින් වර්ණගණිතයා ඔළුව දාලා බලනකොටම ඒ අදාළ මේ මුදලිතුමා මේ කැඳවා ගන්නවා වර්ණගණිතයාගේ ඇතුළට. තමන්ගේ ප්‍රදේශයේ විශේෂ පුද්ගලෙක් හඳුන්වා දෙන්නයි දැන් මේ මුදලිට අවශ්‍ය. I wonder මේ අපේ වර්ණගණිතයා හොඳ මේ නක්ෂත්‍ර වේදියේ මේ ළඟදි ත්‍රිට්ටාව තියෙන තැන රජුරන්ට පෙන්නලිවර වෙලා තාන්නියකුත් ලැබුවා කියනකොටම ඊට වඩා මොන්දෑ මේ ප්‍රසිද්ධ ජන කවියටනේ හ මොන්දෑ හිටු වෙන කවිකාරයෙක් එතකොට අහල ගමකෙන් ආපු මුදලි කෙනෙක් කිව්වලු
කියනවා කො බලන්න එහෙනම් තැනට ගැලපෙන්න අපේ ප්‍රමාණයට කවියක් කියලා. ඉතින් බර්ණගණිතය සාමාන්‍යයෙන් හොඳට තරහ ගියොත් කියන්නේ වස් කවිනේ. බර්ණගණිතය ඒ වෙලාවේදී කවියක් කියනවා. කියවපු කවිය මේක. පෙර රස නගා පළහා අන්තිම රාසි පෙර රස නගා පළහා අන්තිම රාසි මං තෝරා දෙමින්ම යන්නම්. පෙර රස කිව්වේ पूर्व राशि अद अवृद्ध निशा अभी राशि ज्ञान नैकट ज्ञान वैडियोश कथा कर निशा वे कविता योग्य किल मेला पलवनी राशि पेरस क्यू पलवनी राशि क्यू मेष पेरस नग पल अंतिम राशि की मीन मीन क्यू अभी लाछन अब तकन मालू पेरस नग पल अंतिम राशि अरे मेसे दिहा बलागिन की आने मेसे उड़े तीयनवा පුච්චපු මාළු ටිකක් නොමරස ගහනලා දස එක්වන රාසි රාශියක් නැත්තේ රාහු රාහු කිව්වේ මොන වෙන්න පුළුවන්ද රාවල්ට නොමරස ගහනලා දස එක්වන රාසි දසවන රාශි කුම්භ ඒ කියන්නේ කලයනේ කලයකට රාත් දාලා තියලා තියෙනවා ඔන්න එතන දැන් ඔබ අඳුනා ගන්න මෙවිල පේනවා නේද චිත්‍ර රූප මෙවනවා ඊට පස්සේ යුග රස වන්දනෝ සිව් රසගෙන පැසි युग रस युग क्या देख युग गीत क्या दें गायन कर युग रस वन धनो युग देवन राशि वृषभ गोन्न मिनिस्टिका युग रस वन धनो शिव रस गिन शिवन राशि खटक खटक मुखरी कमिंग अल्लाह सल्लाह दिगिन इन गोन्न मिनिस्टिका हतर ने पेली के नो हेम पस रस लेसिन विकुमेन बसंत वासी पस राशि क्या सिंह අනේ මේ ගොනුන් වගේ මිනිස්සු ටිකක් කතා කර කර ඉන්න දැනගෙන මම ආවේ මං එහෙනම් මුදලතුමා පස්සේ එන්නම් කියලා ගියාද ඉතින් බලන්න තැනට උචිත ගීත මේ කවියක් ගායනා කරන්න කියලා අර පිටපලාතෙන් ආපු මුදලි කෙනෙක් කිව්වා හැබැයි මට හිතෙන්නේ එතනින් පස්සේ ওই මුදලිතුමාට ඒ කවිය තේරුණා කියලා හිතන්න අමාරුයි දැන් බලන්න තැනට උචිත Taman එතන දෝෂ දර්ශනයකටත් ලක් නොවන්න මේක වස් කවියකුත් නෙවෙයි कविया तेन उचित तमंगे द्वेषा प्रकाश कर इतंट सतुट अदाल कवियु गायन कर बला कविया कविशक्ति तब मट ओम के हरी अपूर्व कविया मतक्नो अवस्थाव तीनो नंकी आसे कथा कविय कथा वक्तनो दधिगम रत्नपाल हाम दुर्वांगे रिक्षो कैडेनवा इधे मे දැන් මේ කතා සමහරවිට මේ කවි මාධ්‍යයක කියන එක ඒ තරම් හොඳ නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපි කවුරුත් සවිඥානික මිනිස්සු මේ කවියක තියෙන රසය උපද්දාවා ගැනීමේදී මේ කවියක අර පෙන්වා දෙන දේට වඩා වෙන පැතිවලට යා යුතු නෑ මේ කවියක රසයයි අපි ගන්න ඕන මේක හරිම රසවත් කවියක් මේක ජනගත කරාට කමක් නැති කවියක් ඉතින් මේ රික්ෂෝ එක කැඩලා ගිහින් දෙනවා මේ कुल तीन नवन दुले तन कट गिहलो मेक हदन के दो रत्र कर्म अंत दी अपूर्व मिनी सु इतकोट गिहल मे मनुष्य मेक करे रात्र हम सहन गम यागा हटिया रिक्सो कड़ी दिन गान बला बेरी मैं अभी ते कोलो कली කොලේක හරි මැද ලියලා යවනවා කවියක්. ඉතින් ඒ කවිය තියෙන්නේ කෑම කන්නත් වෙලාවක් නැහැ පන්සලේමයි දවස යන්නේ. තාම දුන් වැඩ ඉවර වී නැහැ. සවිසි දිනයයි මේ ගෙවෙන්නේ. ඔන්න ඊට පස්සේ කියනවා මෑණියන්ටත් පොරණ බොරු පැවසු කුලේ තමුසේ උපන්නේ. නැයින්කන් රතේ සැදුමෙන් දීපු ටිකවත් එවා පන්නේ කියලා. නෑ නෑ मगे वह दिल अति कारी ना कारियन मट दीप टीका मे कविया तेरुनाट मगदी रतन पाल हाँ दुर्क कविया मिनसु कल बल इंक वस कविया दिन थिंग मे खम्मा कारवा गिहिल देनवा तमंगे पंसले हाम दुर् अंट हाम दुर् मे कव्य बल्ला आनवा दीप वेडक मनोहरी कर बेरुना आने हेमा हम दुर्गे मे रिक्षोक मठ हादल दिन बेरुना एक बोला वेरदकनी हरि ओके इकमी हदला बार दिन अद्दी पंसल पेनो हों के
ඉතින් ඉක්මනින් මේ කරත්තෙත් හදලි ඉවරලා ඔන්න ආවා. හාමුදුරුව දුන්නා කවියක් මේන්න මේ කවිය ගිහිල්ලා උන්දට බාර දෙන්න කියලා. ඒ කවිය මෙහෙමයි. කාමයෙන් පෙරි පෙරි උන් රන් කරුබබයියට දාවෙමින්නේ නාමයෙන් ගොවි කුලේ අඟනකි ඇගේ කුසේ කොළුවෙකු උපන්නේ මෑණියන්ටත් පොරණ බොරු පැවසුවේ ඌමයි අපි නොවන්නේ නෑ එයින්කන් රතේ සැදුවෙමි බාර ගැනුමට මෙහි වඩින්නේ හඳුරු කිව්වා මේ කවි කොලේ විතරක් ගිහින් දෙන්න ගිහින් දෙන්න එපා දැන් මේ හරි කෝන්තර දැන් බලන්න හරි ලස්සනට කවි දෙකකින් ප්‍රශ්නයක් විසඳුවා මේ කවි දෙක ඇතුලේ තියෙනවා මහා ඒ කුල වලට කරන නින්දා ටික හරි මේ කවි හොයාගෙන මං හිතනවා මේ මේව රස විඳිනවා නම් හොඳයි පෑණි අම්මටත් බොරු කියපු එකක් කියලා ඔය කියනවා හරි ඕක එන්නේ ඕක හරි ලස්සන ඔය බලන්න එකකට එකක් සම්බන්ධ වෙනවා ඔය අර අම්මට ඇටි කිත්ත පන්නපු එකා කියලා මහා අවඥාවට කියන කතාවක් තියෙනවා මේවා ගැම අපි කවුරුත් දන්න කතා අපි මේ කතා කරන්නේ සිංහල මිනිස්සුන්ට ඒ කියන්නේ බොරුවක් කරපු දේ ඒකට හේතුව තමයි කම්මල් කරුවෙක් හිටිය පුතේ අම්ම ළඟ තිබුණා රත්තරන් ඇටි කිත්තෙක් ඉස්සර එහෙම ගෙවල් වල තියෙන හූනෝ ඇටි කිත්තෝ ගෙම්බෝ එහෙම තියෙනවා ඒවා තමයි දලදා මාලිගා ලෙඩ රෝග වලට බාරහාර වෙද්දී පූජා කරන රිදී ඇටි කිත්තෙක් නැත රත්තරන් ඇටි කිත්තෙක් හූනෙක් කිඹුලෙක් ඒ වගේ දෙනවා තමන්ගේ ප්‍රමාණයන්ට අනුව එතකොට මෙහෙම ඇටි කිත්තෙක් තිබ්බා අම්ම කෙනෙක් ළඟ ඒ අම්මට අවශ්‍ය වුණා මේක මකලා හොඳ මාලයක් කරේ දාගන්න මේක ළඟ තිබ්බයි කියලා මොකටද ඉතින් තමන්ගේ පුතාට ගිහිල්ලා දුන්නා අනේ මේකෙන් මාලයක් හදලා දෙන්න කියලා පුතාට මේකට ලෝභකමක් ඇති වුණා. ඉතින් පුතා මොකද කිව්වේ? අම්මේ මගේ වැඩ බලා ගන්න අම්මා ආස ඇතිනේ හෙට එන්න. කිලිවරලා අම්මව හරවල යවනවා. ඉතින් මොකද කරේ? පුතා ඒ සයිස්ම ප්‍රමාණය ඒ ප්‍රමාණයෙම ඇටි කිත්තෙක් අල්ලගත්තා. අල්ලගෙන ඉවරලා ගෑව කහ. කිනිහිරේ තියලා ඉවරලා අම්මා ආවෙන් පස්සේ ඔන්න අම්මේ ඔන්න මම ඔන්න එහෙනම් දැන් රත්තරන් ටික තලන්නයි යන්නේ කියලා ඉවරලා උස්සන කොට ඇටි කිත්ත එක තැනින් නැහනේ. පණිනවනේ. ඉතින් පන්නල බොරුවට ඇට කිත්ත හොය හොය ගිහිල්ලා අම්මේ අන්න ඇට කිත්ත පෑන්නනේ කියලා ඇට කිත්තව වංචා කරා. අම්මටත් බොරු කිව්ව එක කියලායි අර කවිය තියෙන්නේ. ඉතින් ඕක ලොකු නින්දාවක්නේ. ඉතින් අර ඊට පස්සේ දැන් ওই කවියක තියෙන රස බලන්න පේලි 4යිනේ මේ අමිල. කවියක පේලි 4යි. එක සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ශ්ලෝකාර්ධේන ප්‍රවක්ෂාමි යදූර්තං ග්‍රන්ථ කෝටිසෝ एक तेरूम तमाय श्लोक में श्लोकार देना प्रवक्ष श्लोक भागे किं किया न पुलां खोट खोटिये किं लियल इवर करान बेरितरान देवाल एक ऐसे देयत परोपकार पुण्याय पापाय परपीडिना उदाहरण कुछ देनो अनु टुदाव किरीम पिंग अनु म पेलीम पाव एक ऐने दम बलान ने मैं कविय की म कविय के तीन विशेषत्व हांदुन नल देनो ශ්ලෝක කියන්නේ කවිනේ පෙළි හැදේ පළවෙනි පෙළි දෙකෙන් කිව්වා මොකද්ද කවියක් කියන්නේ උදාහරණයක්වත් දුන්නා හරිනේ පින් පව් ගැන කොයිතරම්නම් පොත් කියලියවිලා තියෙනවද හෙටත් ලියවෙන්න පුළුවන් ඉතින් ඒකයි ඇත්ත දැන් ඒව ඒකයි කවියක දැන් බලන්න රස දැන් ඔබ ඇහුවේ මගෙන් කවියක රස දැන් මට තව දේවල් මතක් වෙනවා මම දන්නේ ඔබගේ ඔබ මට වෙලාව සකසා දෙනවා නම් මම දන්නු මිනිසුත් මේ වහන්න කැමති බව අනිවාර්යෙන් අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඊට කැමති මම ඊට කලින් කැමති දැනගන්න තවත් අපි ලස්සන ගීතයකට ගියා නම් හොඳයි කියලා මේ ළඟදී නිර්මාණය වුණු ගීතයක් 1818 වෙල්ලස්සේ කැරැල්ලේදී මිය යන්නේ අපේ මිනිස්සු රටට තියෙන ආදරේ නිසා බැරිම තැන අරගලයක් කරනවා රට බේරා ගන්න නේද සුද්දට විරුද්ධව ඉතින් ඒකෙදී වීර කැපිටිපොල මහා අධිකාරම්තුමා තමයි වෙල්ලස්සේ සටනට නායකත්වය දෙන්නේ ඔහු සේවය කරේ සුද්දන්ට සුදු අධිරාජ්‍යවාදීන්ට වෙල්ලස්සේ කැරල්ල සුද්දන්ට අනුව කැරල්ල මැඩපවත්තන්න තමයි යවන්නේ මේ මේ මහා අධිකාරම්තුමා හැබැයි අපේ මිනිසුන්ට එක්ක අහුවෙලා අපේ මිනිසුන්ට නායකත්වය දෙනවා සුද්දන්ගේ අඩුපාඩු ඔහු හොඳින් දන්නා කෙනෙක් හැටියට කන්ද උඩ රට සුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලකුරු යට මගේ රට යට පක්කලා කන්ද උඩ රට සුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලකුරු යට මගේ රට යට පක්කලා
උතුම් දලදා හිමි රකින්නට උනුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වන වගන්තිය පෙනි පෙනිම වැළලි ගියා පරසිරිත් ගත් අයට සැලකිලි හෙලසිරිත් පල්ලට ගියා එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා සුදු කිරීටය කරපු කෙනහිලි කම්බලට හිත දැඩි වුණා කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා වෙල්ලස්සදින් තැන්න තැන තැන වීර දරු කැල රැස්සුණා නැගුණු රණ දෙර නාදනු සිහ ධජය සුළගේ ලෙලවුණා බූටෑවේ රටේ රාල කිව්ලෙ ගෙදර මොහොන්තාල හිමි ඉහ ගම රතන පාල පෙරමුණ ගත්තයි උදාර වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනෙකින් මැඩ පවත්තන්න සුද්ද එවපු කැප්පෙටි පොළ නිල මෙහැරුණේ රට රකින්න සුද්දා එවපු කැප්පෙටි පොළ නිල මෙහැරුණේ රට රකින්න කැලේ කොලේ ජල දුල්ගෙන් මරුහි සර වැහි වැස්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා ගහට විපත ගහම වේ හටන රහස් පිට දුන්නා එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පන දුන්නා සියලු පිරිමි හරක බාන දුටු දුටු තැන වෙඩි තිබ්බා කෙත්වටු ටික අටු කොටු ටික උන්න විරින් ගිනි තිබ්බා අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාළු සුදුතුවාකු බිමනවන්න ගියපුළුවන ආයෙත්ම ඇතුන් ලවාවත් අදින්න අතිතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න ගියපුළුවන ආයෙත්ම ඇතුන් ලවාවත් අදින්න අතිතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතිතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න අද දෙරළ 24/7 සබරගාමුවේ වැස්ස හවස් වරුවේ ඇවිත් සුදු පාට පිච්ච පෙපි දොවනවා හිත හිමයෙන් ගලන සබරගාමුවේ අඳුර හැමදාමත් මගේ හිතේ තියෙනවා හැමදාමත් මගේ හිතේ තියෙනවා Thank you.
සමන් දේරියෝ වඩින දෑ සමන් මල් සුවඳ සුලං රැල්ලක ඉති හමනවා ලොවේ කිසියම් තැනක නුඹ හොඳින් ඉන්න බව ඒ සුවඳ වගේ මට දැනෙනවා ඒ සුවඳ වගේ මට දැනෙනවා තියේ නුඹ නැතත් නුඹේ තිත්තිත් ගෞම මතක මිරිඟුව මැදින් පෙනෙනවා මිරිඟුවට පෙම් කරන තවත් තනිකඩ සබර ගමුවේ ගමක හිඳන් හඬනවා සබර ගමුවේ ගමක තවම ඉන්නවා දැන් ඔය මට ඔය මේ ගීතය ඇහෙද්දි මට මේ එක දෙයක් මතක් වුණා මේ දුන්න දුන ගමුවේ ඉතලක් ඉතල ගමුවේ එක් පැන්නයි ඒ ආශ්‍රින්ද මේ ගීත නිර්මාණය හරියට හරියයි මල්ලි මම බොහොම සතුටු වෙනවා ඔබට ඒ ගීතේ යටතිවිච්ච ජන කවිය අරන් පෙන්නුවාට ඔව් රජී වසන්ත වෙල්ගම කියන අපේ කාලේ ශ්‍රේෂ්ඨ කවියෙක් ගීයපද රචකයෙක් ඔහු තමයි මේ ගීතේ ගායනා කරන්නේ මේ ගීතේ ආදර ගීතයක් ආදරයේ ප්‍රතික්ෂේප වුණායින් පස්සේ හිත හදාගත්තු අයිම ජීවත් වෙච්ච අත්දැකීමක් තියෙන සත්‍ය සිදුවීමක ආශ්‍රයෙන් ඔහු අතින් ලියවිච්ච ගීතයක් දර්ශනවන් දිසානායකයන් මේ ගීතයට පාද කරගත්තේ සබරගමුවේ නාදමාලාවල් එතකොට මෙහි තියෙනවා දමිල ඔන්චිලිවාරම් ඔන්චිලිවාරම් කියන්නේ අද මේ අද දවසේ තාමත් උචිතයිනේ ජන කවියත් එක ඒක ජන කවියත් එනවා මේ දමිල මිනිසුන්ගේ ආයිරම් කාල් මණ්ඩපතිල් අන්නේ මිනාක්ෂි අලංකාර පුනෝන්ජලින් ආඩුම් කන් කාටි මිනාක්ෂි ආඩුම් කන් කාටි ඔය නාදමාලාවත් මේ ගීතය ඇතුලේ තියෙනවා සුලං රැල්ලක ඇති හමනවා ආයිරම් කාල් මණ්ඩපතිල් ඔයි නාදමාලාවල් අරගෙන තමයි දර්ශකවරුන් දිසානායක කියන අපේ කාලේ මහා සංගීතඥයෙක් ඇත්තටම අපිට දායාද වුණු ඔහු මේ නිර්මාණය කරන්නේ ඉතින් මට හරි සන්තෝෂයි ඔබ ඒ ගීතේ තිවිච්ච ජන කවිය එළියට අරන් ගත මුවෙක් හැඬුවයි සබර ගවයේ මුවෙත් නුඹ නැත්තත් නුඹේ තිත් තිත් ගව මතක මිනුගම වැඩිම පේනවා මිනුගොට පෙම් කරන තවත් තනිකඩ මුවෙක් සබර ගමේ ගවක තවම ඉන්නවා අනිවාර්යෙන් ඔය වගේ කියන්නේ රසමුසු තැන් ගොඩක් තියෙනවා මේ අපේ ජන සාහිත්‍යය ගත්තම බලන්න ඒක කවියකින් කර එක නිර්මාණයක් තව කොයිතරම් නම් නිර්මාණ කරන්න පුළුවන් ජන කවි ක්ෂේත්‍රය කියන්නේ අපේ ගීත ක්ෂේත්‍රයට නිර්මාණ තෝතැන්නක් ඒ කියන්නේ උල්පතක් ඔය කියන්නේ මම දැන් තව දෙයක් දැනගන්න කැමති දැන් අද කාලේ වෙනකොට මේ ටීකා අඬහැර ඇත්තරම අද කාලේ වෙනකොට ඇහෙන ලැබෙන්නේ අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු ඔව් අපේ කන් අපි සත්තුන්ට කොහොමද වල්ලි මේ කතා කරේ මගේ වහු දරුවෝ කිව්වා මම බුදු අප්පච්චි මම අම්මා කියලා ඒක අඳහැරේක මෙන්න මෙහෙම කියනවා තිසරණ සරණයි බුදුන් දැක නිවන් දැකපන් මගේ වහු දරුවෝ ඔහො
කොහොමයි අඳහර පාන්නේ දැන් මයික් එකට අනුගත වෙමින් මම මෙතන ගැයුවට මේක එලි මහනේදී අපේ මිනිස්සු කොහොමද ගැයුවේ හඬ පුපුරන්නේ ඈතට ඇහෙන්න ඔය ෆල්සිටෝ සිංගින් කියලා නැත්තම් යූඩ්ලින් මේ සතුත් එක්ක ගනුදෙනුව කරද්දී අපේ මිනිස්සු ගායනයේදී හඬ හසුරවපු විදිය ෆල්සිටෝ සිංගින් මේකට කුලතිලක විද්වතාණන් පෙන් මේ යොදපු වචනේ තමයි හඬ පිපිරීම හෝ හෝ ඔය හඬට තමයි සතා ලීල වෙලා යන්නේ කියලා විශ්වාසයක් තිබ්බා මුළු ලෝකෙම ඔය අඳුහැර කියන එක සතුත් එක්ක ගනුදෙනුවේදී අපේ මිනිසු භාවිත කරා අපේ අඳුහැරත් හරිම ස්වාධීන එහෙම සංගීත අනන්‍යතාවයක් තියෙන ගායන ක්ෂේත්‍රයක් කියන්න පුළුවන් අතරම අඳුහැර ගායන ක්ෂේත්‍රය එතකොට දැන් මට දැන් ඔය ගැන කතා කරද්දී මට තව දෙයක් අහන්න හිතුණා දැන් මේ අපේ රටේ දැන් ජන සංගීතය කියන ජන කවි කියන එතකොට එක එක නම් වලින් මේ ජන කවිය ජන සංගීතය එක එක නම් ගොඩක් තියෙනවා මේ පටලැවිල්ල පොඩ්ඩක් මම කැමති මේව කරගන්න මෙහෙමයි දැන් ඔ මේ දැන් අපේ මිනිස්සු යම් කිසි ක්ෂේත්‍ර දියුණු වෙනකොට ඒ ක්ෂේත්‍රයේ දේවල් වලට නම් දාගැනීමේ උවමනාවක් තියෙනවා අදටත් ඒ උවමනාව තියෙනවා සමහර දේවල් වලට දාපු නම් මම පොඩ්ඩක් පෙන්නන්නම් එහෙමනම් එහෙම කීපයක් දැන් ඔබ කිව්වේ ජන කවි කියනවා ගැමි කවි කියනවා සාම්ප්‍රදායික කවි කියනවා ගම්මානීය කවි කියනවා ගොඩාක් නම් තියෙනවා අපි පොදුවේ හඳුනා ගන්න ජන කවි කම මිනිසුන්ට ජන කවි කියලා කිව්වන් පස්සේ දැනෙන හැඟීම අපි කාටත් පොදුවේ ඒක දැනෙනවා ඒක සාමූහික විඥානයේ දැනෙන හැඟීම එකක් හැබැයි නම් ගොඩක් තියෙනවා ඔබ මගෙන් අහුවොත් මේකට වඩාත්ම උචිත නම මොකද්ද කියලා ज्येष्ठ कथिकाचार्य समन पना पीटिय विद्वतानंद रोहन बेद्दगे अपिट इन अदट अद इन मेनिक अपिट इन इहलम धनुमक्तेन पूज्गले अपे गुरुवरेक जातीयम गुरुवरेक खटिर सलकान पुलां उतुम मनुसे रोहन बेद्दगे गुरुनांसे इदिं मौनगेत मतेता वाई जन कवियट वडा अत्रम में गैमी कवि एको नतां सांप्रदायिक गी वगे देयक कवि वगे यदुमक उचितय कियन एक දැන් ගී කවි ඒ කියන යෙදුම් ඔක්කොම යෙදෙනවා මේ කවියට. ඒකට හේතුව අපි මිනිස්සු දැන් පොදුවේ අපේ මිනිස්සු ඉස්සර කොහොමද කියේ කවි කියනවා. කවි කියනවා. කවි කියනවා. එතකොට කවියක් කියන්නේ මොකද්ද හැඟීමක්. මිනිසුන්ට හැඟීම් ප්‍රකාශ කරන්න අවිල භාෂාවේ තියෙන වචන ප්‍රමාණය මදි. මෙච්චර උසස් භාෂාවක් තිබිච්ච සිංහලයාටත් හැඟීම් ප්‍රකාශ කරගන්න තමන්ගේ භාෂාව මදි වෙනවා. ඒ නිසා තමයි කවිය නිර්මාණය වෙන්නේ මුළු ලෝකේ කොහෙත් භාෂාවක කවිය නිර්මාණය වෙන්නේ හැඟීම් ප්‍රකාශ කරන්න. සමහර ලාවට මේ නිකන් ඉල්ලනවට වැඩිය දෙයක් කවියකින් ඉල්ලුවෙන් පස්සේ ඒකේ ලොකු ගෞරවයක් තියෙනවා. නිකන් ඉල්ලුවම ලැබෙන්නේ නැහැ කවියෙන් ඉල්ලුවම ලැබෙනවා. ඉස්සර ආදරහසුන් කොහොමද නිර්මාණය වෙන්නේ? කවියෙන්. මම හිතනවා අවසාන වතාවටම කවියෙන් ආදරහසුන් ලියපු પરම්පරාව අපි කියලා. නේද? අද ඉතින් කෙලිම Facebook එකේ දානවා නේද? නේද? ඔබ දන්නවා කොයිතරම් මේ SMS පණිවිඩයකින් යවන්න පුළුවන් නේද? කොයිතරම් මේක දිනු වෙලාද? ඉතින් කවි කියපු જાතියක් හැටියට අපේ මිනිසුන්ගේ මේ තැන් රද වෙනස් වෙලා තියෙනවා. ඔබ ඇහුවේ ගැමි කවිය, ජන කවිය මේවයි වඩාත් උචිත මොකද්ද කියලා. මම ඔබට එකක් කියන්නම්. අපි දාගත්තු නම වල තියෙන වැරදි මට පේන විදිහට මගේ දැනුමේ හැටියට මං වැරදි වෙන්න පුළුවන්. මම ඔන්න අද ටිකක් ලොකු කතාවක් කියන මේක මම වතාවල් දෙකක විතරක් කියලා තියෙනවා. මේක මං කිව්වේ මං විතරකුත් නෙවෙයි. සංගීතය කියන වචනේ. සංගීත කියවන් පස්සේ අපි මිනිසුන්ට අර ජන කවිය කිව්වහම දැනෙන හැඟීම වගේම දැනෙන එකක් තියෙනවා. එතකොට මියුසික් කියන වචනයටනේ අපි ඕක හදාගත්තේ. මියුසික් කියවන් පස්සේ මේ ඒ විදේශ ජාතිකයන්ට දැනෙනවා ගායනය වාදනය ওই දෙකම දැනෙනවා. එතකොට අපි සංගීතය කියන වචනේ ගලමු. සං කියන්නේ මන වැඩි දැඩි කියන අර්ථය දෙන එකක්. කොහොමනම් මේක උපසර්ගයක්. පසුපසින් කියවෙන එන වචනයට වැඩි අර්ථයක් හෝ වෙනස් අර්ථයක් දෙන එකක් නේ උපසර්ගයකින් කරන්නේ. එතකොට ගීතය කියන්නේ සංස්කෘත ওই ගයි ධාතුවෙන් උපත ලද ගායන ලද දේ කියන එකනේ ගීතය කියන්නේ. එතකොට සං කියන්නේ මන නැත්තම් හොඳ කියන එක නะ. එතකොට ගීතය කියන්නේ ගායන ලද දේ නං. මියුසික් කියන්නේ මන ලෙස ගායන ලද දේද? ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද අමිල? ඉතින් අන්න ඒකයි. දැන් ඒ යොදාගත්තු වචනවල තියෙන යම්කිසි වැරදි. හැබැයි ඉතින් ඉතිහාසයට අපි ගෞරව කරන මිනිස් හැටියට අපි පද්ධතිය තේරුම් අරන් අපි යොදාගෙන යනවා. හැබැයි මගේ නම් යෝජනාව වැරද්දක් දැක්කම පස්සේ ඒක නිවැරදි කරගමු කියලා නේද? ඉතින් මේ
මගේ නා යෝජනාකුත් තියෙන සංගීතය කියන වචනට වඩා උචිතයි කියලා සංනාදේ කියන වචනේ. නාදනේ අපි භාවිතාගෙන කටහඬ කිනොත් සංගීත භාණ්ඩ කිනොත් දැන් අර සංගීතය කියන වචනේ ඇතුලේ මං හිතන්නේ අපේ වාදකයෝ සියලුම දෙනා එක් රොක් වෙලා මේකට විරුද්ධ වෙන්න ඕන මේ වචනේ හදා ගන්න ඕන කියලා. හරි. ඒ එහෙම වෙන්නේ නැහැ. ඒකයි. හරි. එතකොට මම දැන් අවසාන වශයෙන් දැනගන්න කැමති අපේ මේ ජන සංස්කෘතියට සැලකිය යුතු මට්ටමේ සැලකිල්ලක් ලැබෙනවා. ඔව් දැන් බලන්න අද අවුරුද්දට එක දවසක් තියෙනවා මේ මුළු අවුරුද්දකම කතා කරන දේවල් අපි මේ මේ හම්බෙන පොඩි වෙලාවදී කතා කරන්න දරන උත්සාහයත් එක්ක අපි රටෙන් දැන් මම විදේශ රටවල් වලත් මේ වෙනකොට වැඩි වශයෙන් යනවා දැන් තව හෙට මම විදේශකට එන්න නියමිතයි ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ඒ අවුරුදු උත්සවයටත් ඊට පස්සේ රෝහණ බැද්දගේ ගුරුනාන්සේගෙත් මගෙත් දෙසමන් බැද්ද කියන ප්‍රසංගයේ ප්‍රථමතාවට එලි දැක්වෙනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී ඒ අප්‍රේල් මාසයේ 22 වෙනිදා කේරි බැප්ටිස්ට් ශාලාවේදී පර්ත් නුවර ඉතින් අපි ඉන්නේ මේකත් එක්කමයි ජන කවිය අපේ කන් එක්කලා අපි යන්නේ අපේ ප්‍රසංගත මම ඇත්තටම අවුරුද්දේ වැඩි දවසක් ඉතාම කාර්යබහුල පුද්ගලෙක් ඉතින් ඔබට තේරෙනවා ඇති මම යන්නේ ජන කවියත් එක්කම අපි කතා බහ කරන තැන් වලත් ගායනා කරන තැන් වලත් වැඩි හරියක් ජන කවියත් එක්ක තමයි සම්ප්‍රදායත් එක්ක ඉන්නේ එතකොට මේ මිනිස්සු අපි යන තැන් වලදී දකින්න මිනිස්සු කොයිතරම් අපේ කමට මේ දේවල් වලට කොයිතරම් ආසද කියලා ආසක්තද කියලා මන් දන්නවා මාධ්‍ය වලට චුට්ටක් වැරදිලා තියෙනවා මාධ්‍යක හිටගෙන මේ අද වගේ සුන්දර දවසක මාව ගෙන්නලා මාධ්‍යයට බැන්නවා ගන්නවා කියන කාරණේ නෙවෙයි මන් දන්නවා මාධ්‍ය වල මේ ඇතුලේ ඉන්න ඇත්තර මෙහි නායකයා පවා කොයිතරම් අපේ කන් ගැන ගරු කරන මිනිස්සෙක්ද කියලා මමත් ඔහුත් එකම පාසලේ ජිලිත් මහත්මයා ඉතින් ඔවුන් අපේ කන් ගැන ඉතාමත් ඉහලින් අගයන ඒක ගැන දැනුමක් තියෙන පුද්ගලයෝ ඒ නිසා තමයි මෙහෙම කරන්නේ කොහොම වුණත් දෙරණත් එක්ක තියෙන්නේ මට ලොකු බැඳීමක් එදා ඉඳලම අපේ පොඩි මගේ කලා ජීවිතයේ කුඩා කාලේ සිටම මේ එද්දි ඉතින් මම හිතනවා මේකට වැඩි ඉඩක් තියෙන කාලයක් හැටියට මේ අවුරුද්ද සලකන එක වැරදි යමිල අපේ මිනිසුන්ට මේව අවශ්‍යයි නැතිකමයි තියෙන්නේ මාධ්‍යයක් හැටියට සියලුම මාධ්‍ය වගකීම තමයි උදේ 6ට හිත කියලා හිතමු මේක පටන් ගන්න රෑ 12ට කියලා හිතමු අන්තිම මිනිසයා බලන්නේ මේ කාලය අතරතුරදී විනාඩි 20ක් කාලයක් එහෙම ගත කරාට කමන්නේ අපේ කමත් එක්ක. හැබැයි එහෙම වෙනවත් අපි පේනවා අපි දකිනවනේ. ඒක නිසා අපේ කන් කියන ඒවා එක කාලෙකදී දා කිස්මතු වෙන දෙයක් හැටියට මම නම් දකින්නේ නැහැ. මම සෑහෙන කාර්ය බහුල අපේ කම් මේ වැඩේවලුත් එක්ක. හරි මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මෙච්චර වැඩ රාජකාරී තියාගෙන අද මාත් එක්ක වැඩසටහනට එකතුනාට. අපි වැඩසටහන අවසන් කරමු ඔබතුමාගේ කටහඬින්. හොඳයි. මට මේ ලාවේ මතක් වෙනවා හරි අපූරු සෙත් ශාන්ති කවියක්. මේකේ මේ රටේ පය ගහලින මිනිසුන්ටත් මේ භූමියටත් සෙත් වඩන කවියක් මේක අප පවතින අතුරා කිසියක ලක් ලං නොවන්න ඒක අප සංසාරේ පුරා නිරෝගී සම්පත් ලබන්න නාථ දෙවිඳු අනුහසයෙන් ධර්ම දේශය වැඩෙන්න සියලු අසප දොස් තැන් දුරු කර ඔබ හට සෙත දෙවන්න 120ට 220ක් ආවඩා ආයිබෝ වේවා පට දැල්ල කාලා ඉරවල්ලේ හිටියා උඩු තල්ලේ දත් නැති මේ ගොනා බෙල්ල කහනා පික බෙල්ල කහනා කන කොක්කු නඩයට ගිනි තුල්ලෝ මී පැණි වුණා දරුමල්ලෝ රකිනා කිරිවැදුණු ගොය මත මයම්ම පල්ලා විනකලා
क्यूवा मायरति केल्लट किरिपल्ल पेन्नला मे अका बट देल्ल काला किरवल्ले हिटिया वरमंद गहला रंगे की दाला बरबागे बंदे सीला वरमंद गहला रंगे की दाला बरबागे बंदे सीला केली केंता लाला दंगलव पलना गमन यन्ने में गुना बट दिल काला इरवा